Every time we say goodbye, they all see that it's a lie. Cause we always give it one last try. Yeah, you've watched me break a thousand times. Now I'm all alone, cause you never show. You say you will, but then you don't. Hello boys, subama suba dawasak ekak kiyala piliganna onna dal aluthma aluth video ekak ekak shadow ayillen onna boys enan ada man vena video ekak tama aran awa vena da man gameplay game review wage dewal genawa ithin onna man ada man aragena awa enna dina release enna dina game map gana tama oyata man aragena awa oyala dan thumbnail ekak dakinnata man dakinna thi mokak ganada katha karanne kiyala e tama boys cyberpunk 2077 කියන එක. ඉතින් මේක ෆියුචර් වර්ල්ඩ් එක කියන්නේ අනාගත ලෝකය ගැන ටාගට් කරපු ඒ විදිහට හදපු ගේම් එකක් තමයි මේ Cyberpunk 2077 කියන්නේ. ඉතින් මේක ගැන දැනට ගොඩක් ගේමර්ස්ලා මේක ගැන කතා කරන අලුතෙන් එන්න තියෙන සුපිරි ගේම් එකක් ඉදිරියට තමයි කියන්නේ. මේකේ ග්‍රැෆික් අනම්මන හැමදේම ගත්තාම සුපිරියටම දැනට හදලා තියෙන ගේම් එකක් ඉදිරියට තමයි රිලීස් වෙලා නැතත් දැනට අවෝඩ්ස් ගොඩක් දිනපු Meg Cyberpunk 2077 gana tama ada man katha karanne ithin oyala tama mage channel ekak subscribe karala naththam patha thiyena lata pata subscribe button ekak click karala subscribe karana e wage video ekak daapu gana notification gena ganna bell icon ekak click karana boys right ena api yan ada video ඉතින් බොයිස් මම මේ කතා කරන්න යන්නේ Cyberpunk 77 ගැන. ඉතින් මේ Cyberpunk 77 ගේම් එක ක්‍රියේට් කරලා ඩෙවලොප් කරන්නේ CD Project කියන කම්පැනි එකෙන්. මේ CD Project කියන කම්පැනි එකෙන් රිලීස් වෙච්ච ගේම් ඔයාලා දන්නවා. ඒක තමයි Witcher 3 වගේම Wild Hunt කියන ගේම්. මේ හැම එකකටම අවෝඩ්ස් දිනලා ඉවරයි. ඒ කියන්නේ Cyberpunk 2077 කියන එක සුපිරිම සුපිරි ගේම් එකක්. මේක දෙසැම්බර් මාසෙ 10 වෙනිදා රිලීස් වෙන්න තියෙන්නේ. මේක කලින් රිලීස් වෙන්න තිබ්බේ සැප්තැම්බර් මාසෙ වුණාට මේක සැප්තැම්බර් මාසෙලා රිලීස් කරේ නැහැ. ඒකට දැනට මේලා ඩේට් දීලා තියෙන්නේ දෙසැම්බර් 10 වෙනිදාට මේක රිලීස් කරනවා කියලා. තව දවස් 10ක් විතර තියෙනවා. මේ දවස් 10න් පස්සේ තමයි මේ ගේම් එක ගැන සම්පූර්ණ විස්තරයක් අපිට කතා කරන්න වෙන්නේ. සුපිරි ගේම් එකක් කියලා දැනට ඉතින් අවෝඩ්ස් දෙනලත් ඉවරයි. එහෙනම් සුපිරි ගේම් එකක් කියලා අපිට හිතන්න පුළුවන්. මේකේ ග්‍රැෆික් ගැන කතා කරොත් 100%යි. ගොඩක් කට්ටිය මේකේ ග්‍රැෆික් ගැන කතා කරනවා. මේ Cyberpunk කියන එකේ සුපිරි ග්‍රැෆික් ක්වොලිටි එකක් එක්ක එන ගේම් එකක් ඉදිරියට තමයි මේ Cyberpunk 2077 කියන ගේම් එක. ඉතින් මේක කලින් මේකේ නම දාලා තිබ්බේ Cyberpunk 2020 කියලා. ඒ වුණාට මොන හේතුවකින්ද හරි මේකේ නම වෙනස් කරනවා මේලා 2077 කියලා. සමහරට මේලා 2012 දී මේ ගේම් එක ක්‍රියේට් කරන්න පටන් ගත්තට මේලා හිතන්නේ පොඩි කාලෙකින් ගේම් එක ක්‍රියේට් කරලා මේක 2020ට ටාගට් කරලා මේ ගේම් එක හදන්න පුළුවන් වෙයි කියලා. ඒ වුණාට මේක එලා හිතුවට වැඩි කාලයක් ගිහින්ද නමත් වෙනස් කරත් දන්නේ 2077 කියලා. කියන්නේ 2077 ගැන අපේ ෆියුචර් වර්ල්ඩ් එක ගැන තමයි මේලා මේ ගේම් එකේ කතා කරන්නේ. අමුතුම කන්සෙප්ට් එකක් තමයි මේකට අරන් තියෙන්නේ. ගේම් එක එවනට මේක GTA 5 මාෆියා කියන ගේම්ස් වල පොඩි අදහසකුත් එක්ක ඒ විදිහට තමයි මේ ගේම් එක සම්පූර්ණම දිගහැරෙන්නේ මේ කතා මාලාව. ඉතින් බොයිස් ඉතින් මේ කතා මාලාව කියන්නේ මේ ගේම් එක දිගටම දිගහැරෙන්නේ ඒ විදිහට තමයි. ඉතින් බොයිස් මේකේ ක්‍රියේටර් විදිහට වැඩ කරන්නේ ඇමරිකානු ජාතික මයික් පොන්ඩ් ස්මිත් කියන එක නම. මම 1980 දී මේ Cyberpunk කියලා ගේම් එකක් ක්‍රියේට් කරනවා. ඊට පස්සේ මේ ගේම් එකේ වර්ෂන් 2-3ක් ඇවිල්ලා ඊට පස්සේ 2012 දී මේලා පටන් ගන්නවා Cyberpunk 2020 කියන ගේම් එක මේලා හදන්න. ඉතින් මේක හදන්න පටන් ගන්නකොට මේලගේ ක්‍රූ එක විදිහට හිටියේ, ඒ කියන්නේ CD ප්‍රොජෙක්ට් එකේ ක්‍රූ එක විදිහට හිටියේ 500ක් විතර. එනකොට මේලා ක්‍රූ එක ඩබල් ට්‍රිබල් කරලා මේ ගේම් එක ක්‍රියේට් කරන්න පටන් ගන්නවා Cyberpunk 2020 කියලා. ඒ වුණාට කොහොම හේතුවක් ඉඳලා මේලා නමත් මාරු ගන්නවා Cyberpunk 2077 කියලා. 2077 ටාගට් කරලා මේලා මේ ගේම් එක ක්‍රියේට් කරන්න පටන් ගන්නවා. මේක තනිකරම යන්නේ. ඉතින් මේ ගේම් එක සම්පූර්ණ මැනු කෘතීම බුද්ධියත් එක්ක තමයි මේක ඒ වෙනකොට මේලා කියන කාල වකවානු වෙනකොට 2077 වෙනකොට දැනට තියෙන ලෝකේ ලොකු රටවල් ටික ඔක්කොම කදා වැටිලා ඉවරයි. නෑස්ටික වලින් විනාශ වෙලා ඔක්කොම වෙලා විකිරණ සහිත පරිසරයක තමයි මේ ගේම් එක තියෙන්නේ. ඒකේ වෙනම සිටි එකක් කියනවා නයිට් සිටි කියලා. මම සම්පූර්ණ විස්තරයක් ඉස්සරහට යනකොට කියන්න. නයිට් සිටි කියලා වෙනම නගරයක් තියෙනවා. ඒ නගරයට මේ විකිරණ බලපෑම නැහැ. ඊට පස්සේ ඩාර්ක් වර්ල්ඩ් කියලා වෙනම ඒරියා එකක් මේලා කියනවා. ඒක තනිකර කාන්තාර ඒරියා එකක්. ඒ ඒරියා එක ගැන එහෙම මෙලා වෙනම මේකේ කතා කරනවා. මේ ගේම් එකේ සුපිරි ගේම් එකක් වෙයි කියලා අපිට හිතන්න තියෙන්නේ. නයිට් සිටි කියලා මේ ගේම් එකේ නයිට් සිටි කියන්නේ වෙනම නගරයක්. ඒක පාලනය කරන වෙනම කම්පැනිස් තියෙනවා. වෙන කිසිම එකක් නැහැ. ඒ විදිහට තමයි මේ ගේම් එක යන්නේ. ඉතින් අපි යන් ඉස්සරහට යනකොට මේ ගේම් එකේ සම්පූර්ණ විස්තර ටික මම කියන්න. ඉතින් බොයිස් මේ ගේම් එකේ මම ඔයාලට කියවා මේක සාමාන්‍ය ටාගට් කරලා තියෙන මාෆියා GTA 5 විදිහට තමයි මේ ගේම් එක හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට එතකොට තේරෙනවා වෙනම කැරක්ටර් එකක් ඉන්නවා. අපි ඒ කැරක්ටර් එකට මිෂන් හම්බ වෙනවා. ඒ කියන්නේ මේක නිකන්
පාතාල ලයින් එකකට යන සීන් එකක් තියෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි මේ ගේමේ කන්සෙප්ට් වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේකේ අපිට කැරක්ටර්ස් සිලෙක්ට් කරන්න පුළුවන්. ෆීමේල්, මේල් අපිට කැමති විදිහකට අපිට මේකේ අපිට කැරක්ටර්ස් අපිට සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ වගේම අපි කැරක්ටර් එක සිලෙක්ට් කරාට පස්සේ ඒක ඇතුළේ තව කැරක්ටර්ස් කියන්නේ මේල්, ෆීමේල් අපිට ජෙන්ඩර් එක සිලෙක්ට් කරාට පස්සේ ඊට පස්සේ අපිට ඒකේ කැරක්ටර්ස් ඉන්නවා. කැරක්ටර්ස් තුනක් මේලා දීලා තියෙනවා. කෝපරේට්, ඒ වගේම නෝමැඩ්, ඒ වගේම ස්ට්‍රීට් කිඩ් කියලා අපිට මේකේ කැරක්ටර්ස් තුනක් දීලා තියෙනවා. මේ කැරක්ටර්ස් තුනට වෙනම ආවේනික වෙච්ච ස්කිල්ස් තියෙනවා. ඉතින් අපි උදාහරණයක් විදිහට ගත්තොත් කෝපරේට් කෙනෙක් කරනාට අනිත් කට්ටියක හිට් කියවන්න පුළුවන් වගේ සීන් එකක් දීලා තියෙනවා. ඒ වගේම අපි නෝමැඩ් දීලා තියෙනවා. ඉක්මනින් ප්‍රශ්න විසඳන්න හැකියාව වගේ මේ විදිහට තමයි මේකේ අපිට දීලා තියෙන කැරක්ටර්ස්. අපිට සිලෙක්ට් කරන කැරක්ටර්ස් තුනයි මේල් ෆීමේල් විදිහට අපි ජෙන්ඩර් එක සිලෙක්ට් කරලා කැරක්ටර්ස් තුනෙන් කැමතියක් අපිට ගන්න පුළුවන්. ඒකේ වෙනම ස්කිල්ස් තියෙනවා. මේකේ ස්කිල්ස් අපිට අප් කරගන්න පුළුවන්. අපිට හම් වෙන මිෂන් අපිට කම්ප්ලීට් කරලා අපිට මෙයාගේ ස්කිල් එක වැඩි කරන්න පුළුවන්. ඒ වගේම අපිට මේ තියෙන පොඩි පොඩි මිනි ගේම්ස් තියෙනවා. ඔයාලා දන්න GTA 5 ප්ලේ කරපු කට්ටිය ඉන්න පුළුවන්. මාෆියා ප්ලේ කරපු කට්ටිය ඉන්න පුළුවන්. ඉතින් අපිට මේකේ වෙනම පොඩි පොඩි මිනි ගේම්ස් තියෙනවා. මේ මිනි ගේම් වලින් අපිට පුළුවන් මේකේ අපේ කැරක්ටර් එකේ ස්කිල් වැඩි කරගන්න. ඒ වගේම අපිට හැම වෙලේම මේන් මිෂන් වලින් කම්ප්ලීට් කරලා අපිට මේ කැරක්ටර් එකේ ස්කිල් එක අප් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අප්ඩේට් කරගන්න පුළුවන් සීන් එකක් තියෙන මේ කැරක්ටර් එක. ඉතින් මම මේකේ ඔයාලට කියවන නයිට් සිටි කියලා නගරයක් ගැන. නයිට් සිටි කියන එක මේ සාමාන්‍යයෙන් ඇමරිකාවේ තමයි මේ ගේම් එක ඇමරිකාව ටාගට් කරලා තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඇමරිකාව තමයි ඕපන් වර්ල්ඩ් විදිහට මේලා ආරම්භ තියෙන්නේ මේකේ. ඉතින් මේක ලොස් ඇන්ජලීස්, සෑන් ෆ්‍රැන්සිස්කෝ කියන නගර දෙක අතරමැද මේලා වෙනමම නිර්මාණය කරපු මනක් කල්පිත නගරයක් තමයි මේ නයිට් සිටි කියන්නේ. මේ නයිට් සිටි නගරේ ඇතුලේ තමයි මේ හැමදේම වෙනවා කියලා මේලා කියන්නේ. මේ නයිට් සිටි කියන්නේ ඒ වෙනකොට මේ නයිට් සිටි පාලනය කරන්නේ වෙනම කම්පැනිස්. ඒ කියන්නේ වෙනම පාලකයෝ නැහැ කවුරුත්. කම්පැනි යටතේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඒ වෙනකොටත් විකිරණ වලින් ලෝකේ විනාශ වෙලා ඉවරයි මේලා. ඒ කියන්නේ ඒ විදිහට ලෝකේ විනාශ වෙලා ඉවරයි විකිරණ වලින්. ඒ හින්දා ඒකේ මේක දැන් පාලනය කරන්නේ ආයුධ විකුණන කට්ටිය. ඒ වගේම බෙහෙත් ද්‍රව්‍ය විකුණන කට්ටිය තමයි මේ නගරේ පාලනය කරනවා කියලා කියන්නේ. ඉතින් මේ කට්ටියගෙන් හම්බෙන මිෂන් අපිට කම්ප්ලීට් කරලා අපේ ස්කිල් අප් කරගන්න පුළුවන්. මේ කම්පැනිස් වලින් තමයි අපිට මිෂන් දෙන්නේ. ඒ මිෂන් අපිට කම්ප්ලීට් කරලා තමයි අපිට මේ ස්කිල් අප් කරගන්න පුළුවන්. අපිට ඒ වගේම වෙපන්ස් හම්බෙනවා. වෙපන් අපිට අප්ග්‍රේඩ් කරන්න පුළුවන්. මේක ෂූටින්, රේසින් කියන ටාගට් දෙකම කරලා තියෙනවා. ඒ කියන්නේ අපිට වෙහිකල් ඩ්‍රයිව් කරන්න පුළුවන්. ඒ වගේම අපිට ෆයරින් කරන්න පුළුවන්. ඉතින් මේ ගේම් එක ඕපන් වර්ල්ඩ් ෆස්ට් පර්සන් ඇක්ෂන් ගේම් එකක් විදිහට තමයි. ඇක්ෂන් ෂූටින් ගේම් එකක් විදිහට තමයි මේ ගේම් එක රිලීස් වෙන්න තියෙන්නේ අපිට දෙසැම්බර් 10 වෙනිදාට. ඔයාලගේ අදහස් අනිවාර්යෙන් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඔයාලා හිතන විදිහට සයිබර්පංක් 2077 කියන ගේම් එක මොන වගේ ගේම් එකක්ද කියන අදහස් ඔයාලා දාන්න. ඉතින් මේ ලෝකයේ පාලනය ඔක්කොම ගිලිහිලා ඉවරයි. ඒ හින්දා මේ නයිට් සිටි නගරේ පාලනය කරන්නේ මම කලින් කිව්වා වගේ අර කම්පැනිස් තමයි. මම උදාහරණයක් විදිහට ඒ වගේ කම්පැනිස් තියෙනවා කියලා. තව කම්පැනිස් ගොඩක් තියෙනවා. ඉතින් ඒ කම්පැනි වලින් තමයි මේ නගරේ සම්පූර්ණ පාලනය කරගන්නේ. ඒ කියන්නේ උදාහරණ සාමාන්‍ය විදිහට කිව්වොත් මේක වෙනම කල්ලි තමයි තියෙන්නේ. කල්ලි අතර ගැටුම් ඒ දේවලුත් එක්ක තමයි මේ ගේම් එක යන්නේ. හොඳට මතක තියාගන්න මේක 18 plus ගේම් එකක් විදිහට තමයි රිලීස් වෙන්නේ. මේක ඇඩල්ට් සීන් ගොඩක් තියෙනවා. කතා කරන භාෂාවේ ඉඳන් මේ හැමදේම පොඩ්ඩක් ඇඩල්ට් සීන් එකට ගිහිලා තමයි තියෙන්නේ මේ Cyberpunk 2077 කියන ගේම් එක. ඒ හින්දා අනිවාර්යෙන් 18 වැඩි කෙනෙක් වෙන්න ඕනේ මේ ගේම් එක ප්ලේ කරන්න. ඒ විදිහට තමයි මේලා දාලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඔයාලා තීරණය කරන්න කොහොමද ප්ලේ කරන්න ඒ කතාව කියන එක. ඉතින් මේකේ ඔයාලට මං කියවා වෙනම තව වර්ල්ඩ් එකක් තියෙනවා ඩාර්ක් වර්ල්ඩ් කියලා. ඉතින් මෙල ඩාර්ක් වර්ල්ඩ් කියලා වෙනම ඒරියා එකක් තමයි දීලා තියෙන්නේ. ඒකත් කසානිකර්ම කාන්තාරීකරණය වෙච්ච විකිරණ වලින් පිරිච්ච පැත්තක් විදිහට තමයි මේ ඩාර්ක් වර්ල්ඩ් කියන එක මෙලා පෙන්නුම් කරලා තියෙන්නේ. ඒ කියන්නේ නයිට් සිටි එකේ වටේ ප්‍රදේශ තනිකරම ඒ විදිහට තමයි මෙලා දාලා තියෙන්නේ. අපිට ඒකෙත් තියෙනවා මිෂන්. ඒකේ මිෂන් කම්ප්ලීට් කරන ඔයාලට මේක දකිනකොටම අදහසක් යනවා ඇති මේක නිකන් GTA 5 වගේ කියලා. ඔව් GTA 5 වගේ විදිහට තමයි මේකෙත් හදලා තියෙන්නේ. අපිට මිෂන් තියෙනවා. මිෂන් කම්ප්ලීට් කරන්න ඕනේ. ඒකෙන් අපිට ස්කිල් එක අප් කරගන්න අපිට ඒ වගේම සල්ලි හොයාගෙන අපිට වෙපන් ගන්න වාහන ගන්න ඒ වගේ සීන් ඔක්කොම මේ ගේම් එක ඇතුලේ අන්තර්ගත වෙලා ඉවරයි. ඉතින් මේක සුපිරි ගේම් එකක් තමයි. ගොඩක් කට්ටිය දැනට මේ ගේම් එක කතා කරනවා. දැනට ඔයාලට මම කියවා මේක අවෝඩ් සම්මෙලා ඉවරයි කියලා. ඉතින් මේ ගේම් එකේ දැනට අවෝඩ්ස් 2018, 2019, 2020 කියන අවුරුදු තුනටම දැනට මේක අවෝඩ්ස් හම්බෙලා ඉවරයි මේ ගේම් එක. ඉතින් ඒ කියන්නේ සුපිරි ගේම් එකක් තමයි. අවුරුදු 8ක් තිස්සේ මේ ගේම් එක මේලා ක්‍රියේට් කරනවා. කියන්නේ ක්‍රූව් එක ඩබල් ට්‍රිබල් කරන්න තරම් මේලා වැඩි කරලා ගේම් එක ක්‍රියේට් කරනවා. කියන්නේ සුපිරි ගේම් එකක් විදිහට තමයි මේලා රිලීස් කරන්න හදන්නේ. ඒ කියන්නේ 2020 අවුරුද්දේ මේලා මේ ගේම් එක රිලීස් කරොත් 2020 ආපු සුපිරිම ගේම් එක විදිහට තමයි අපිට කතා කරන්නේ මේ Cyberpunk 2077 කියන ගේම් එක. දැනට මේක අවෝඩ්ස් දිනලා ඉවරයි කියලා මම ඔයාලට දැන් මේකේ කලින්මත් කිව්වා. ඉතින් මේකේ ඔයාලට කියන්න මේ ගේම් එක 2019 per order කරපු ගේම් අතර ෆෙස්ට් එකට ඇවිල්ලා ඉවරයි. දැන් රිලීස් වෙන්නත් කලින් ඉතින් රිලීස් වෙන්න අවුරුද්දක් තියලත් මේ ගේම් එකේ per order එක
පළවෙනි තැනට ආවා කියන්නේ මේ ගේම් එක මෙලා රිලීස් කරන කලින් ඉඳන්ම මෙලා ටාගට් කරපු ටාගට්ටට ඇවිල්ලා ඉවරයි. ඒ කියන්නේ සුපිරි ගේම් එකක් විදිහට මෙලා රිලීස් කරනවා. ඉතින් ඔයාලා බලන්න ඇති මේ ගේම් එක ප්ලේ කරන්න මොනවද PC specs ඕනේ කියලා. ඉතින් මම මිනිමම් එක කියන්නම්. මිනිමම් එක Windows 7 අනිවාර්යෙන් තියෙන්න ඕන. Windows 7 එකට අප් වෙන්න ඕන. ඉතින් ඒ වගේම dual core i5 3rd gen අපිට processor එකක් ඕන වෙනවා. memory එක කියන්නේ RAM එක අපිට 8GB ඕන. ඒ වගේම GDX 780 AMD RX 470 කියන VGA කාඩ් එකක් ඕන වෙනවා. storage එක 70GB කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් මෙලා recommend කරනවා SSD hard disk එකට මේ game එක install කරන්න කියන එක. ඒ වගේම මෙලාගේ recommended අපිට තියෙන PC specs ටිකත් බලමු. Windows 10 ඕන. ඊට පස්සේ අපිට Intel i7 4th gen එකක් හරි Ryzen 3200G. ඒ කියන්නේ 3200G එකක් මේලා රෙකමන්ඩ් කරනවා. ඒ වගේම RAM එක 12GB විදිහටත් මේලා Nvidia GTX 1060 එකක් හරි ATX R9 හරි මේලා මේ ගේම් එකට VG එක විදිහට මේලා රෙකමන්ඩ් කරලා තියෙනවා. ඉතින් ඔයාලගේ අදහස් අනිවාර්යෙන් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මේ ගේම් එක මොන වගේ එකක් වෙයිද ඔයාලගේ අදහස් අනිවාර්යෙන් දාන්න. අමතක කරන්න එපා බොයිස්. ඉතින් අනිවාර්යෙන් ගේම් ප්ලේ එකක් කරන් එනවා. ගේම් එක රිලීස් වෙච්ච ගමන් මේක ෆ්‍රී ගන්න පුළුවන් වුණොත් ෆ්‍රී ගන්න විදිහත් එක්ක අනිවාර්යෙන් මම ඉස්සරහට වීඩියෝ එකක් කරන් එන්න. ඉතින් මේ ගේම් එක දැනට per order විදිහට දාලා තියෙන්නේ $59ක් විදිහට. ඉතින් ඔයාලට තේරෙනවා මේ ගේම් එකේ ඉල්ලුමත් එක්ක මේකේ සමහරවිට per order එක 59ක් වුණාට අපිට ගේම් එක රිලීස් කරාට පස්සේ මේ ගේම් එකේ වටිනාකම මීට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ අනිවාර්යෙන් මේක සාමාන්‍යයෙන් $100කට ආසන්න ගානකට 65ින්ද කොහොමත් දැන් 59.99කට තියෙන. ඒ කියන්නේ 60යි. ඒ කියන්නේ අනිවාර්යයෙන් මේක 75න් එහා පැත්තට බොහෝ විට යන්න ඉඩ තියෙනවා. ඉතින් per order කරන්න පුළුවන් කටි per order කරන්න. ඒ වගේම මේකේ ෆ්‍රී ගන්න පුළුවන් තිබ්බොත් අනිවාර්යෙන් ක්‍රැක් අනිවාර්යෙන් එනවා. ක්‍රැක් එකක් එක්ක අනිවාර්යෙන් ඉස්සරහට වීඩියෝ එකක් අරන් එන්න බොයිස්. ඉතින් එහෙනම් ඔයාලා අදහස් අනිවාර්යෙන් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඉතින් බොයිස් අදට මම අරන් ආවේ Cyberpunk 2077 කියන මේ ගේම් එක ගැන. අමතක කරන්න බා කලින් කී වගේ කමෙන්ට් එකක් දාන්න නැණ්ඩත්. ඒ වගේම ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්තම් පාතේ නැත්නම් බට subscribe button එක click කරලා subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකක් දාපු ගමන් notification ගෙන්න ගන්න bell icon එකත් click කරන්න. සෙට් එනවා. මං ගින් එනවා ඔයාලා හැමෝටම බුදු සරණයි. See you again next video. Goodbye guys. ජය වේවා.